PCR පරික්ෂණ ගැන කතා කරනකොට මාර්තුමාසේ ඉඳං අප්‍රේල් මාසේ අවරුද්ධ වෙන තුරු. අපි දිගින් දිගටම සෞඛ්‍ය මාත්‍යන්ශයට ජනාධිපතිවරයට රජයට කිව්වා මෙන්න මේ විදිට PCR පරික්ෂණ ප්‍රමාණය අඩාළ වෙලා තියෙනවා ලංකාවේ CR රසයනාගාර විසිහතරක් PCR පරික්ෂණ තුන්දහක්කි තර කරනකොට පෞද්ගලිකාන්සයේ ෝහලක්කි තර තුන්දහක් කරන්න දිනෑවිල්ල තියෙනවා එතකොට රටේ රෝගය අඩුවන්න කිසිම විද්‍යාත්මක හේතුවක් නෑ ඒ තින එක හතු ව . CR පරික්ෂණ අඩු කිීම හිද හම්බුවෙන රෝගීන් ප්‍රමාණය අඩුවම කියන එක අපි දිගින්දිට මතක් කර. ඒවිලාව අපිට සෞඛ්‍යමාත්‍යයෙන් පැත්තේම් ප්‍රතිචාර දැක්වේ අපි තර්කික ක්‍රමයකට තමයි මේ කරන්නේ මේ PCR කරනය කොට්ට පොරගහනවාගේ කරන්න බැහැ කනාමුට්ටි පිඳිනවාගේ කරන්න බෑ මේ මේ ප්‍රමාණය තමයික්. ්‍රමාණය කැස්ස වගේ තමයි පේ මේ කොරෝුණ කියන්නෙත් PCRR කරත් නතත් ඒක අපිට හම්බේෙනවන හම්බේෙනවා රෝහල්ල ෝගිං ඉන්න ඕන වගේ කාරණ මයිකි විති. අපි මේ කාරණනාව දිගින්දිකට කියන මෙන්න මේ වගේ සිතුවිල්ලක හිටිය අප්‍රේල් මාසි පළවෙෙන්ද මේ ප්‍රකාශය කරනකොට මාත්‍රමාසේ මේ PCRR පරිීක්ෂණ ප්‍රමාණය අඩු කරනකොට සෞඛ්‍ය මාත්‍යන්ශයේ මේත් තීරණය කරන සහර බලධාරී නිිටිය මේ වගේ උද්දච්චා දහසක. තොට අද දවසේ මේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ මෙන්න මේ ප්‍රකාශය කරපු දවස ව. විත තිබ්බ තත්වයට අ දාලුවව අපි වැඩරපු හැටියට. අපි ිසිCR පරිීක්ෂණ නොකිරීම නිසා තමයි අපි මේ කොරෝනාා තවාන මෙච්චර කල් ගිහිල්ලා නගත්තේ. දැන් අද වෙනක කොට රෝගයේ සමාජකතවීම පිළිබඳව නිර්ණායකයක්ක් වත් තවම දෙන්න නෑ. තකොට රෝග සමාජගත වෙලා නෑගීරලා ගල් පැලන තාර්ක කරන සෞඛ්‍ය මත්‍යංන්චේ. අදවසේදීත් අහමු පරීක්ෂණ කිසිවක් කරන්නට පදනමක් දාගන නෑ. එතකොට මේ රෝගේයේ තියනෙන ඇත්ත ප්‍රවණතාවය. මතුපිටින් බල්ල විධ කාරණාකි වට රෝගගේ තින ඇත්ත ප්‍රවණතාවේ හොන්නට නං රටපුරා අද වෙනකොට හමු පරීක්ෂණ කරලා ඒකේ ප්‍රවටතාවේ පිළිබඳු අවබෝධයක් ලබාගන්න ඕන. ඒවාගේම හම්බුවයන රෝගීන් හැමෝෙම. ල ෙල හ දෙවන ආස්සිිති්‍යයන්ගේ පරරික්ෂණ කරලා ඒක ප්‍රවණනතාව අප හොයගන්න ඕන එකකගේ රහල් ට රෝගීන්ගේ ආ සිත්‍යයන් සහ න්ගේ ත්වයන් පිබඳ පරීක්ෂ කලලා ඒක ප්‍රණතාවේ හොයාගන්නට ඕනේ. ඒවා හොයන්නේ නැතුව අපි නව ප්‍රබේදයක් ඇවිල්ල තියෙනවල ඒක සීග්‍රයෙන් පැතිරෙනවලු ඒ ප්‍රබේදය මේ වගේලු දැන් අමුතුුවෙන් මොකක්හර වෙලා කියන එක ඇත්තටම වැරදිී මේ තත්වය අදවසේ තත්වන අපි දිගින් දිගටම කැනේ තත්වය අපි මාර්තු මාසය අග සහ අපප්‍රේල් මාසේ මුලපේ හැසිරීමට අදාළ තත්ව. එනිසා මාර්තු මුල සහ අප්‍රේල් අග ගත්ත තීරණ කෞද ගත්තේ. ඒ තිරනොල වැරක්්ද මොකද කියන එක මේ මොහොතේ අවබෝධ කරගන එක නිවැරදි කරගතයුතුයි. අද සමහරු අඳුරේ අතපගමින් කියනවා හවල් ප්‍රබේද තියෙනවා හවල් ප්‍රබේදය මේගේ හවල් ප්‍රබේද අරවාගේ කියලා. එහෙම කියන්න අවශ්‍ය නෑ විද්‍යාත්ම ගදත්‍යයන් ලබාගැනීමට ක්‍රමවේදයක් තියදදි මිනිසුන් මූල බල ඔන් උන බලලා උන්ගේ ඔලුවැක් කුම්බල න්ට හුස්මගන්න පුලුවන් විදිිය බලලා අපි ප්‍රබේද ගැන කතා කරන එක අඳුරේ අතපතගෑමක් එනිසක් කරුණගල්ලා. අපිට ආයතන දෙකට ව ු ක්‍රම විශ ලේ න්ත බ ද ඒ කරන්න ඉන්න ේසක් ද්‍ය ක් නැත් වු පිබඳ වා ත් ප ක්තියක් නැත් ං ඒ කීම අපට ාර දෙන් එමනැත් න්න එක. ඒක හැකිාවවතිේ ඕන ඇතරම් ශෂක් ඥන් ලියින්න්වා ඔුන්න්න මෙතැට ගෙනල්ලා ඔවුන්ට ඒ කාරණාව කරන්න නිඩ දෙන්න. එතකොට අපිට පුළුවන් ජාතික වශයෙන් මේ මෙහෙම දෙියත් කරන්න එහෙම නැත්තං අපි මේ ප්‍රබේධ ගැන කියන සමහර කතා සම්පූර් එම ප්‍රලාපබෞට පත්වෙමින් අපි නැතවතාව කමරරිවෙයටට ගත්ේ පත්.